දේව වචනේ අපිට මතක් කරනවා පළවෙනි කොරින්ති යවුම් පත්‍රයේ 9 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. ඒක ගැන අපි අවධානය යොමු කරන්න යන්නේ මේ උදෑසනත්. දුවන ස්ථානයේ සියල්ලන්ම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද. එසේම නුඹලාත් ලබා ගන්න පිණිස දුවපල්ලා. දේව වචනේ අපිට පාවුල් සෝම මතක් කරනවා. මගේ සහෝදරය සහෝදරිය මෙතන අපිට පෙන්වන ප්‍රධාන කාරණාවන් කීපයක් තියෙනවා. බලන්න පළවෙනියෙන් අපි දැනගන්න ඕනේ මේ අපිට අපේ මේ ක්‍රිස්තියානි ගමන නැත්තම් මේ ක්‍රිස්තියානි දිවීම කෙලවර වෙන්නේ මොකක් එක්කද? තෑග්ගක් එක්ක. නැත්තම් මොකද්ද? සදාකාල ජීවනය. ඒ සඳහා අපිට අවශ්‍ය කරන ඒක ලබා ගන්න අවශ්‍ය කරන සියලු දේම යේසුස් වහන්සේ කුරුසයේදී අපිට ඉෂ්ට කරලා දීලා ඉවරයි. හැබැයි මෙතන මතක් කරනවා නුඹලාත් ලබා ගන්න පිණිස දුවපල්ලා. ඒ කියන්නේ මොකද්ද? අපේ මේ ජයග්‍රහණයට මේ ලබා ගන්න මේ ජයග්‍රහණය සම්පූර්ණ කරගන්න අපිට තියෙනවා අපේ ජීවිතය පිළිවෙලකට විනයකට යටත් කරගන්න. මොකද මේ තෑග්ග ලබන්නේ නැති අය ඉන්නවා කියන එක 24 වෙනි පදේ අපිට මතක් කරනවා. මේ ඔක්කොම දුවනවා. හැබැයි ලබන්නේ නැති අයත් ඉන්නවා. ඔබයි මායි මේ ක්‍රිස්තියානි ගමන යන්නේ පරමාර්ථයක් නැතුවද? නිෂ්ඵලයිද අපි යන්නේ මේ ගමන? අපි ක්‍රිස්තියානි වුණා කියලා දැන් ඔහේ දුවනවද? නැහැ. මගේ සහෝදර සහෝදරී රැවටෙන්න එපා. අපිට දුවන්න තියෙනවා පිළිවෙලකට. අපිට විනයකට යටත් වෙන්න තියෙනවා. බලන්න ක්‍රීඩකයෙක් ගත්තම දුවන ධාවනයේ දෙන ක්‍රීඩකයෙක් එයාට හැම දෙයක් ගැනම එයාගේ ජීවිතේ එයා පිළිවෙලකට යටත් වෙන්න ඕනේ. එතකොට ඔබටයි මටයි මේ පිළිවෙල අවශ්‍ය නැද්ද? ක්‍රිස්තියානි ගමන ඊට වැඩිය. ඒ ධාවකයා එයාගේ කෑම, එයාගේ ඇඳීම, එයාගේ නිින්ද මේ හැම දෙයක්ම එයා පිළිවෙලකට දාගන්න ඕනේ. එයාගේ පුහුණුව, එයාට කම්මැලි කියලා එයා ඒවට ඉඩ දුන්න නැත්නම්, එයා ඒ කියලා තියෙන පිළිවෙලට එයා හැසිරුන්න නැත්නම් එයාට කවදාවත් දිනන්න බෑ. මගේ සහෝදරය සහෝදරී ඊට වැඩිය වැදගත්, ඊට වැඩිය විශාල නොදිරන ඔටුන්නක් ලබන්න යන අපි, එහෙනම් ඊට වැඩිය කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද අපේ කිතුණු ජීවිතය ගැන? එයාට ඒකට ගොඩාක් කැපවීම කරන්න තියෙනවා ධාවකයාට. එහෙනම් ඔබට මටයි කැපවීම කරන්න නැද්ද? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ බලාපොරොත්තු වෙන විදිය දේව වචනේ අපිට කියලා දෙනකොට අපි ඒකට යටත් වෙන්න ඕනේ නැද්ද? අපි ජීවිතේ විනයකට පිළිවෙලකට අපි යටත් කරන්න ඕනේ නැද්ද? පොඩි කාරණා ගැන පවා අපි කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද මේ ක්‍රිස්තියානි ජීවිතේ? දෙවියන් වහන්සේ අපේ සම්බන්ධව බරපතල ලෙස සලකනවා. ඔබයි මමයි උන්වහන්සේ ගැන බරපතල ලෙස සලකනවා නම් අපේ ජීවිතේ අපි විනයකට පිළිවෙලකට යටත් කරයි. එහෙනම් අපි නොදිරන ඔටුන්න ලබන්න යනවා. ඒක තමයි දේව වචනේ අද දවසෙත් අපිට මතක් කරන්නේ. ඉතින් මතක තියාගෙන මගේ සහෝදරය සහෝදරිය, තෑග්ග අහිමි වෙන අයත් ඉන්නවා. ඔබයි මායි ඒ ගොඩට වැටෙන්න ඕනේ නැහැ. එහෙනම් ජයග්‍රහණය කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? එහෙනම් අපේ ජීවිතය උන්වහන්සේගේ විනයට, උන්වහන්සේගේ පිළිවෙලට අපි යටත් කරලා මේ ගමන, මේ දිවීම අපි කෙලවර කරමු. එසේ කරන්න ස්වාමින් වහන්සේ අදත් ඔබට මට ශක්තිය ධෛර්යය දෙනසේක්වා. ඔබට ජේසු පිහිටයි.